ජීවිතේ සහ පාඩම්පතයයා කරන පන්තියක් නැති අමතු ස්කෝල යිITන් ටෙල්විශන් නිස්කෝල භාෂාවයේ විද්‍යාව සහ විද්‍යාවේ භාෂාව. ඒක තම ටෙල්ිවිෂන් ස්කෝල පාඩම එක පියවරක් විකාශය වන අද දෙවැනි පියවර මකමති නවත් ගු න්ඩ හඳු ද ට ප රද ක ඩ ේවා. ගරන ස්වාමන්හසේ කැ වි විද්‍යාලේ සංස්කෘත පරදි ශස්ත්‍රධ හන්සේ ජේ් හාචර ස්වාමීන්හසේ පූජ පා දුරාරය දමරත ස්වාමීන්හන්සේ නමස්කාරපූරකෝ පිළිගන්නට කැමති වගේ අපේ ප්‍රක ජීවිද්‍ය ගරතුම තිෙස න්නා ගරතුම අයිබෝන් ගරනතු පිළිගන්නවා. විද්‍යාව ගනිතයේ වගේ විෂයන් නැතුල තියන සංස්කෘත අප පළම පාඩමනුත් කතා කලා දේස ජන්නය ගුරතුම. අප අපේ ගෞරනය ස්වාමීන් වහන්සේ. පැහැදිලි කරා ගිය පාර වැඩසටහනේදී මේ දැන් ඇතර මාතයක අහගෙන හිටපුහම මට දැන් ු දේ තමයි මේ ළමයින්ට ජීවවිද්‍යාව ගන්නන්ට කලින් මං හිතන්නේ. මේ සංස්කෘත භාෂාව පිළිබඳව පොඩි පාඩමක් කලන්න හොදැයි කල හිතනවා හිතන්නන්නේ මේ දදුලපුතාලට දේසිවෙයි විද්‍යාව ඉගෙන ගැන්ට මේ සංස්කෘත භාෂාවය පිළිබඳව අවබෝධ ඇති නන්න මොකද බලපු හම අපේ ආමුතරුවෝ කිවවිදියට. මේ විද්‍යා වචනවල සංස්කෘතක වචනත් තියෙනවා කියන එක නෙේ ඇතරම කියරවාම් බලපුම ඔක්කම යෙනංස්කෘති වන තමයි. ඉතින් මේ සමහර තැන්ගොල එනවා සමහර වචන මේ ඇතරම ඒ වන පොදුභාෂාවේ සාමාන්‍යවහාරයේ නැති ඒවා. දැම්මන් තවත් ඒවාගේ වචනයක් යන්න මේ එන්සයිම ගැන කතා කරනකොට එන්සයිමයක්. වැඩ කරන විදිහ ගැන කතාරන්න කොට දීලා තියෙනවා මෙන්න මෙහෙම වචනයක්ඉඩියෆට් මිකැනිසම් කියල මේකට දාලා තියෙන සිංහල වචනය මෙහෙම ප්‍රේරිත සීහුම් ්‍යන්ත්‍රණය කියලා ඕක ලමහින්ට මේ වචනය මොකක්ද කොහෙන් අවත ඉතා කැන්ඩ වැම මේ වචනයක්ැන භාවිතෙත් නෑ චර සීහුම් කියල වචනයක් ඉන්ඩියස්ට ෆිට් මිකනිසුම් කියලලා යෙන්නේ. ඒක කියන්නේ දැ මේ වගේ එන්සයිමය මෙහෙම තියෙනවානම් ඔය විදිහට ඔන්න හම හැඩේට තියෙනවනම් එන්සයිමය එතකොට උපස්තරය මෙහෙම ගිහිල්ල මෙතෙන්ට හයිුනාට පස්සේ මෙතෙන්ට ගියාට පස්සේ මේ එන්සයි මේ විසින්. මේ එන්සයි මේ හැඩය වෙනස් කරගෙන උපස්තරය හොඳටම තදිින් අල්ල ගැන්නවා ඇගන්නේ ඊළඟම හොත වෙන්නේ මේක මෙහෙම වෙලා මෙහෙම ගිහින් මේක මේ පැත්ත ටොහම ගිල් මේයාව හොඳටල්ල ගන්නවා ඇලියට අඩඳ දෙන්නතු ඒ ැන දැන් අපිගත්තොයො හෙම මේ තියෙන්නේ එන්සයි මේ නං මේ තියෙන්නේ උපස්තරය නං මේම ඇවිල්ල මේ එන්සයි මේ තියෙනවා යම් කිසි ඉදළ හැඩයක් මේකට ගැලපෙන්ඩ ගිහිල්ල මෙතෙන්ට සම්බන්ධ වන හම එන්සයිමත් වෙනස් වෙලා මෙයාව තදින් මෙම ඕහම අල්ල ගන්නවා. ඒල්ල ගඇතහම් ගැ න්නඩබේ ඇතන තමයි ප්‍රතික්‍රියාව සිද්ධවෙන්නේ ති එකට ඉන්ඩිය ෆිට් මිකැනිසුම් කියල තමයි දාලාතියෙන්නේ මේක සිංහල පොතේටෙක්ස් බුක් එක තින්නේ ප්‍රේරිත සීහුම් ්‍යන්ත්‍රණය කියලා. එතකට සීහුම් වෙනවා කියන වචනේ. එක වැඩිපුර භාවිතාවෙන් එනැහැනේ නවත්තර ඒ වචන ගණ්ඩ පුළුවන්න දැන් එකෙන් කියන්න ඇත්තරන මෙහම. තදින් මෙහම හයි වෙනවා කියන එක. ඇත්තටම කියපු හම අර අපි කියන්නේ. ෆිට්වෙනවා කිය ෆිට්වෙන එක තමයි නේ තියෙන්නේ. එතකොට ඒ ෆිට් වෙනවා කියන වචන දැමක ලමයිට මෙහෙම කියපු හම තේරෙනවා. මේක තමයි ගඩක් වෙලාට සිංහල වචන කක් අම අරවිමකද වැඩිපුර භාවිතාවන්න නැති නිසා. ඉතින් ඒක නිසා ඒවාගේ වචනත් ගොඩත් තියෙනවා දැන් පොඩි පන්තිෝල දීුණත් අපි භාවිතා කරන්න වචන ගත්තොත් තේ. ප්‍රභා සංස්ලේෂණය කියන වචනේ. ප්‍රභා සංස්ලේෂනය. ප්‍රභා කියන්නේ ආලෝකය කියෙනෙකන සංස්ලේෂණය කියන්නේ එතන හදනවන ආහාවායගෝලෙන් කාබෙන් ඩක්යි ඩැරගෙන පසන් ජලය ඇරගෙන බු හයිඩරේට නැත්තන් ගලූකෝොස් හදනවා. හදනවට කියන්නේ අපි සංස්ලේෂණය කරනවා. එතකොට ආලෝකයේ ශක්තියෙන් තම ඒක කරන්න තොට අපි කියවා ප්‍රභා සංස්ලේෂණය කියලා. එතකොට ප්‍රභා සංස්ලේෂණය කියන මකද්ද කියලා හපුහම. ඒක දන අලොකු අර්ථදැක්වීමක්. ඒ අර්ථදැක්වීම පාඩන්කරනට අමතරව ප්‍රභා සංස්ලේෂණය වචනය අර්ථයම ගත්තොත්තේම ඒ අදහස හිතා ගැන්න පුළුවන් වෙනවා. ඒ වගේ දැන් අර කලින් වැඩසටානයති අපි කතා කරන්න ඌනන විභාජනය ස අනූනන විභාජනය කියල ඒ වගේ එම මේ කැන වචනත් වයවා. ඉට පස්සේ ඒවනං ික නිතරම යදින වචනයේ කට තව යෙන මෙහෙම අපේ අස්තිිපද්ධතිය ගත්තොත්හේ මේ අස්තිිපද්ධතිය තමයි ළමයි දැං උසස් පෙල ජීවවිද්‍යාව වගේ විශ්ක්හදානකට අමාරුමයි කියලා කියන්නේ. හසන්දමහත්න ඇයි අමාරුම වෙන්ඩ හේතුව තමයි මේ අම්මුතුම වචන ටිකත් තමයි තිෙන්නේ. එකන්නේ ඒ හරිම අමුතු වයේ වචන ටික ළමයිටික් ඒක ඒ වචදිය ගත්තාමටිකක් දරගඩ බැරිවගේ ස්භාව තිය දැන් දාහරන දරකිවොත්. මේ හරිිය තියෙන කොටසට කියනවා ඌර්ධව හනුකස්තිය කියලා. යට තියෙන එකට කියනවා අදෝ හනුකස්තිය කියලා. එතුොළට මෙතනඉන්දම් මෙතෙන්ට තියෙනනාස්තිය ගත්තොත් අපි කියනවා ප්‍රගණ්ඩාස්තිය කියලා. මෙතන තියෙනව අස්තිකෑලි දෙකක්. එකක් අරාස්තිය අනිත්්‍යක අනුව රාස්තිය. තුො මෙතන තියන අස්තිකෑ ිටිකක් ඒකට කියනවා හස්ත කූර්චාස්ති කියලා. මේ අල්ල හදන්න තියන මේ දිගස් දිකට කියෙනවා හස්ත කූර්චෝපරී අස්ති කියලා. එති ඒවගේ අත්තාල ලියගැන්ඩත්තය සමාරවෙලාවට රමෛත්‍රිය කරි අමාරයි. ඒවගේ මේ දේහ චලන තියෙනවනේ ඒ දේහ චලනවලදි කියනවා දැන් අත මෙහෙම තියාගෙන ඉන්නවා නම් මේල්ලෙ රේකා මෙහෙම පේන විදිහයට තියාගෙන ඉන්නවා අනම් එතකොට අපි කියනවා මේකට කියන්නේ උත්කුප්ජනය කියලා. මේ පැත්තට හරෝනකොට කියනවා නිකුබ්ජනය කියලා. ඒසේ අත්ත මේ වැළමිටක් ඔොහෝම උඩට නමනවනන් කියනවා. මේ මේ විදිහට නමනවනන් කියනවා. සම්මින්ජනය කියලා දිගෑරණකොට කියනවා ප්‍රසර්ජනය කියලා. එතුට මේ වචන එකක්වත්ම සාමාන්‍ය විවහාරිදි කවදාවත් සම්භ වෙන වචන නෙවෙයි. මේවා තනිකර ටෙක්නිිකල් ටම් ඉතින්ගේ ටෙක්නිිකල් ටර්ම්ස් සොල තියෙන ඒ භාෂා ස්වභාව ගත්තොත් ඒේම හරි අමුතුයි. ඒක නිසා තමයි. සමහට අස්ටිපද්ධ තියහෙම තියෙන ඒවා ගත්ත හම ළමයිට ගොඩක් අම අරවි කියන්නේ ඇත්තර මේ අමාරුවෙන්ට හේතුව වෙන ොකක්වත්ම නෙමේ වචනවල තිය බැරෑඇරුම්ක මසා වචනවල අර්ථය අපි තරන්නේ නැතිකම් වචන අර්ථ තේරුනා නංහේම මංහිතන්න මේක මීට වැඩිය මේ හොඳට අවෝධ කර ගන්න පුුවන් අනංහිතන දැයි ඌර්ධව හනුක කියපු හම එතුර ඒකෙ වචන තේරුම තියෙනවනං හරි ලේසිම් මතක තිය ගැන්නඩ පුළුවන් ඉතින් මට හිත වනාා මටත්තික සංස්කෘත භාෂාවීගෙන ගත්තනම් වඩා හොඳට මේක ගන්නට පුලුවන් කියල. සිංහලෙන් ගනිතේ විද්‍යාවවැනි විෂයන් උගන්නට ඕනු හම පෙළපොත් සම්පාදනය කරට ඔන සිංහලින්. එකට වච නොවන වුණ වචන හදපු විදිහතම ඕක. සමහරිට මුල තියන්නේ සංස්කෘත භාෂාව සහට මුලතියන පාලි භාෂාව. සිංහලෙන් හදාගත්ත වචනත් වෙන මති නයි වැෑ මුල වෙන කොහැර තියනවාද කියලත්ට කතා කන්න පුල ගන්නේ වාමීන්හස. අප ආචරය හස්සන්ත හෙට්ටිය අරච්චේ. තු තිෙස්ස ජනනායක මෙැතිතුමා සඳහන් කරපු කරුණුත් එක්ක ඉන්ඩ හිතින්නේ මෙහෙම ඒක නිසා හම නැගිටලා ඒක කාරණාව පැහැදිලි කරන්නං සංස්කෘත මූල වචන ටිකක් ගැන පිස්සල්ලා කතා කළ නාම ක්‍රයපද ටිකක් ගැන කතා කරමු. මේ තියෙන්න්නේ තන්නේ කරම සංස්කෘත සීයට සීයක්ම සංස්කෘත වචන ටිකක්ම ලියන්නේ දේවනාගරී යක්ෂරෙන්නෙ මේ සිංහල අක්ෂර වලින් පත්තති ධාවති ක්‍රීඩති වන්දති ද මේ සංස්කෘත ආ්‍යාත පද කීපයක් ඇ ඉස්සරලා වගේම සංස්කෘතියට ආවේනික ප්‍රත්‍යය විතරක් මං මෙහෙම මකාගෙන මකාගෙන ගියොත් මේ තියන්න. මේ තියන්න දාවති දැඉතුු දාව. ක්‍රීඩති තිී මක නව ඉතුරු ක්‍රීඩ වන්දති වන්ද මර්ද ති වර්ද ති තිී කියන්නේ සංස්කෘත ප්‍රත්්‍යය දැන් ඔන්න අපඒ මැකුවා. කොහොමද සිංහල වෙන්නේ සිංහල වෙන්නේ කොහොම එ එ න නය. පතනය ධාවනය ක්‍රීඩනය වන්දනය මර්ධනය කරඩ කරන්න වෙන වර්ධනය මේ සිංහලන සිහල මොකක් දවුණේ සංස්කෘත සලුව ගලවල සිංහල සලුව ඇන්දවා ඊට පස්සෙ තමයි කරනවා වෙනවා පතනය වෙන ධාවනය කරනවා ක්‍රීඩනය කරනවා වන්ධනය කරනවා නැත්තම් විින්ධනය කරන මර්ධනය කරනවා වර්ධනය වෙනවා දැන් කොච්චර දුරට සංස්කෘතය ඉගනගත යුතුද ඉගනගත හැකිද කොච්චර දුරට සංස්කෘතය අපට ආගන්තුක නැද්ද කියන කාරණාව මේකින් පැහැදිලි දැන් අපි තව කාරණාවත් කරා යන්ඩ ඕන තියෙනවා තද්ධිත කියලා ව්‍යාකරණයේ ස්‍රයක් ව්‍යාකණ කොටසක් සූත්‍රයක් න කොටසක් මේ තද්ධිත වචන හැදන්නේ කොහොමද ඉත්තාම කෙටියේ කිව්වොත් අයන්න යන්න උයන්න විතරක් ගම්මු දැනට මේක වර්ධනය වෙනවා අයන්න ආ යන්න වෙනවා. ඉයන්න ඊ යන්න වෙනවා උයන්න ඌූ යන්න වෙනවා. ඊළඟට යන්න ඒ යන්න වෙනවා උයන්න ඕ යන්න වෙනවා ඒක ඒ වෙනවා ඕ වෙනවා. ඊළඟට අයි වෙනවා අවු එතකොටකත් ආ කියලා හඳුන්නනවා මේ ටික නෑ දැන්ම යන්න අයියන්න වෙනවා උයන්න අවයන්න වෙනවා ඒකට කියනවා බරද්ධි වන්නවා කියලා බෘද්ධි වෙනවා කියලා ්‍ර. දැන් හොඳර මතක තියාගන්න අනත් ඔොක්කෝම අමතක කරලා කියන්න අයි යන්න වෙනවා උයන්න අවු යන්න වෙනවා කියන කාරණාව විතරක් මතක තියාගන්න අනිත් තොක්කෝම දැනට අමතක කරලා ඉගෙන ගණ්ඩ අමතක කරන්නත් ඕන මතක තියයාගන්නත් ඕන අමත කරන්නත් තෝනි. දැන් මේක අපි කෝම විදිර බලන්න. ඔබ දන්නවා ඉතිහාස කියලා වචනයක් තියෙනවා තද්ධිත රූපය හැදෙනකොට මේ මේ පැත්තට අර ඉස්සරලාකයාපු ජාතිය ප්‍රත්තයක් එකතු වෙනවා එක කියලා අං එහෙම එකතු වෙනකොට මේ පැත්තෙන් ප්‍රත්තය එකතුවෙනකොට මේ පැත්තෙන් තියෙන මුල වෘද්ධි වෙනවා ැ ඒ අයි වෙනවා. එතකොට ඔන්න බලන්ඩ දැන් සිද්ධ වෙන දේ දැනට මේකත් අමතකම කරල දාමු මකළමදාම ඔන්න ඉතිහාස මොකදද වෙන්නේ. යිතිහාසික වෙනස මොකදද තේරුම මොකක්ද. ඉතිහාසය කියන්නේ ඉතිහාසයට යිතිහාසික කියන්නේ ඉතිහාසයට අයිති රිංග්‍රී සිටතයෙන හිස්ටොරි මෙතට කල් එක තුවෙලා ඒ තමයි මේ සෆික්සස් වල ස්වභාවය දැම් පුරාණ මෙතට ක තුෙනවා මෙතන තියෙන පුයන්න අල්පයන්නේ උයන්න උයන්නට මොගදවෙෙන අවු යන්න එතර අව නපු පව් පව එතට පුරාණ කියන්න පවරාණකැන පුරාණයට අයිති ැ මේ මේක හරියට තේරුම් ගත්තහම මේ මේක තේරුම් ගණඩ කොච්චර ලේසිද වලිගෙට සංස්කෘතියෙන් කියන්නේ පුච්ච මෙතැන්ට එකතුවෙන ප්‍රත්්‍යයක් තියෙනවා ඒක ඉන්විසිබල් ස්ටැම් එකක් එක පේනෑ මේ පුච්චකි කියල කියන එකේ තියෙන්නේ මේ පුයන්න කොටස් දෙකට බෙදුවොත් එහෙම අල් පයන්නයි උයන්නයි. මේ උයන්න බ්‍රද්ධි වෙනවා සමහර අවස්ථාවකදී එතකොට ඒක මේ වූ වෙනුවට අව් වෙනවා. එතකොට මොකක්දද වෙන්නේ. දැකද පවසිද්ධ වෙන විදි. දැන් මොකක්ද වෙන්නේ. පෞුච්ච එහනම් මොකක් දේක තේරුම පුච්ච කියැනෙ වලගේ පෞච්ච කියන කැනෙ වලි ෙට අයත් කොටස. ් පවුච්ච දැන් ඕක ඔය විදිහටම වෙන විදේවල් තව කියන්නද මම. දැන්? අර්ථ ඇට මොකක්දන්නේ. ආ ආර්ථික ශාස්ත්‍රයේ අර් ශාස්ත්‍රය කළ ැනෙ සල්ලි සම්බන්ධම කියනකිෙනෙේ. වැරදිී ආර්ථික විද්‍යාවේ සල්ලි විතරක් උගන්නනවන. අර්ථ. ධර්ම අර්ථ කාම මෝක්ෂ ජීවිතයක හතරක්තියෙනවා අවමෝලිකම අවශ්‍යතා එකක් ධර්මය අප කතා කරන්න ඇතුවයිමුක කාම මෝක්ෂ කතා කරන්න ොන්න ැකි මුක අර්ථය කලා කැනෙ සල්ිවිලින් පෝසත්්‍යය තිරක් නිරී. අර්ථ සම්බන්න ජීවිතය. ත මේ අර්ථ එක ආර්ථික නීති නයිතික. එහම වචන තමයි අපේ ඔය සමස්ථය ඇතුළි තියෙන්නේ පෞච්ච කියල න්නේ එහෙම එකක් තව තැනක් කියන්න මෙත් ක්‍රමාණුකූලව සිද්ධාන්ත ඉගෙන්වීම කියල කියන එක අක්‍රමික ඉගෙන්වීමමේක්. ක්‍රමාණුකූලව සිද්ධාන්ති ඉගෙන්න්නවොත් ඒ විෂය ඉගෙන්වා වෙන. මේක විෂය දන්නා ඔබට කිසිම් ආකාරක දනුමදදෙන්. වචන ඇතින මේ කය කයන්න තියෙනවනේද කයන්න කයන්න එතකොට එකක කියලක් තව එකක් තියෙනවමේ තේරුම් ලාබාල කරන්ඩ කරන වැඩ. කයන්න දාපුහාම එක කියන්නේ එක දාපුහාම තේරුම් ඌන වෙනවා. අර්ථ වෙනවා ඒකට කියන්නේ ව්‍යාකරණය කුත්සිතාර්ථ ප්‍රථ්‍ය කියලා කුත්සිත කිය කියන්නේෙ අඩුකරනයක හැල්ලු කරනයක කුඩා කරනයක දැ ඔබ දන්නවා නාල නාලයක් කියන්නේ ජනනායකසර බටයක් ලුක නා තොට විශාල වතුර ්‍රන්ලයින් සරම තින නාල ඒ නාල කුඩා කරලා කුඩා කරලා කුඩා කරල කුඩා කරලා ගත්තාහම ඒවා නා ලිකා අර එක දාලා නාලය කියන්නේ ලොකු එක නාලිකාව කියන්න ඒක කුඩා එක කුඩාමකුඩා කේෂ නාරිකග පත්්‍රපත්්‍රිකා ඉංග්‍රීසියන් නත් එකට නවා ලී් ලීල්ට. නදී කියන්නේ ගංගාව නදී කා කියල කියන්නේ ඇල පුස්තක පුස්තිකා පත්‍ර පත්ත්‍රිකා නාලනාලිකා එතකොට ග්‍රසන ග්‍රසනිකා අන්ත්‍ර අන්ත්‍රකා එත කයන්න දාලා තියෙනවන ශිෂ්‍ය තේරුම් ගණ්ඩෝන ඒකට යොඩා ලොකුුවකුත් තියනවා කයන්න දා තියෙන ඒක පොඩිකට කියලාගුගුි අංගුල්ලි අංගුල්ලිකා අගුලිගා ති බඩවැලි ජූටය වන්නේ ඒ ග අංගුලි කෑන ලොකය එක. කා දාලා තියෙනවනම් කා නැති තව එකක් තියෙනවා කාන තියකට වඩා ලොකුයේෙක්. කොච්චර සරලද කොච්චර පහසුද මේ භාෂාවල් තේරුම් ගන්නේ එක. භාෂාව තේරුම් ගත්ත හම භාෂාවෙන් කියවන එක තේරුම් ගන්න එක කොච්චර පහසුද. ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒක තේරුම් නොගෙන ඒක වටහා නොදී ඒක කටපාඩන් කරවපුහාම තියෙන වැරද්ද මොගත්. හරිනම්? ිවින් ස්කෝලි පාඩම් මාලාවක් කරොත්ෙම විද්‍යාවේ බාෂාව සභාෂාවය විද්‍යාව කියලා ඒක ජියවවිද්‍යාවට නෙමේ රසානත් දැම් බෞතික විද්‍යාව කන මොකදගැ වච්චනය මොකක්ද භූත භූත කියල කැන මේ බවභූතනේ ඇතියන දේව තු ත හේතුක්සිටන් මොනවාද තිෙන්නේ ඒ එකට ගැන බහුත කියලා. තියන දේවල් බූත නැත්තන්ඒකට ගැන අභූත අභූත චෝදනා විද්‍යා වචන ඇතිෙන ලිග්නී භූත කියෙන ලික් භූත කැන ගැලිච්ච ඇලිච්ච ගිලිච්ච ලීන කියලැනෙ හැංගිච්ච නිලීනවෙනෝැ හැන්ගෙනක් කියන එකයි. සංස්කෘතය ලීනය කියලා කෙන හැගුණු කියල කියෙනෙ එක. ස්තී භූත කිය ගීභූත තූත ගී භූත කියන්නේ වෙනව තියෙනවා ඇත්තටම කිවුවොත් මේ බූ කියල කියන එක ඇත්තට Eastern world මේක චක්්චර දිගට ඉගෙන ගත්ත නතත් කියන්නකු මේ භූත කියලා කියන්නේ එකේ එකට එකතු වෙනවා එක එතර මේ බූ ඇතුල තියෙනවා අල් බයන්නයි වූ යන්නයි වූ යන්නට මොකක්ද වෙන්නේ අව් වෙනවා එතවඋම බව් වෙනවා බව් තික බෞද් ගිද්‍ය කිය. මේ තියෙන දේවල් පිළිබඳ විද්‍යාව වාශ්‍යක වාශ්‍යකේ හැඩේ පුටුව පුටුවේ හැඩේ එහි ගනත්වය රසාය රසායක රසායනික රසායනක රසායනික ලංකායික ලාංකික සංස්කෘතක සංස්කෘතික දැන් ඔබට දහස් ගණනක් සංස්කෘතිත වචන හොයාගත්ත හැකි මේක සංස්කෘත දෙන ගණඩත්වන සස්කෘත උගන් අඩ දෙන ගණ්ඩත්වනනි. අප හැම අපේ ශරීයට ග්‍රන්තිතිය නොනේද. ග්‍රන්ති තියෙනවා ග්‍රන්ති අන්නහරි බොහොම හොඳයි හපුුවේ එක. න්ථ කියල කියන්නේ මොකක්ද ග්‍රන්ති තියනයට ග්‍රන්ති පාලියෙන් මෙත නමතක කරන්න හොඳ නෑ පාලි වචන පාලිත් තියනව වචන හැබැයි පාලිය කියයන්නේ රිලිජ වේජ එකක් ආගමික භාෂාවක් සංස්කෘත කියල කියන්නේ එකකඩමික් ලංගවේ් එක ස්ත්‍රයේ පාලි ංගලියයන්න්නේ සංස්කෘතියන්ලියයන්. අර්ථශස්ත්‍රයේ පාලියංගලයන්නේ සංස්කෘතය ලියන්. කාම ශාස්ත්‍ර, අර්ථශාස්ත්‍ර, ධර්ම ශාස්ත්‍ර, වෛද්‍යශාස්ත්‍ර ජයතිශාස්ත්‍ර, තාරකා ශාස්ත්‍ර, ගනිත ශාස්ත්‍ර, මිනිත ශාස්ත්‍ර, පුරාතත්ව ශාස්ත්‍ර පාලියෙන් මිලියනි සංස්කෘතිෙන් ලියන්නේ. එව හැති එක ආගමික භාසාාවක එක පූජනීයි පාලිපතක් බිමිංවත් තියන්නේ පාලිකරක්වත් විිවින් යන්න. සංස්කෘත හිම එකක් නෙමේ ඒකට නිින්දා පහස කර නේ හැබැ සස්කෘතය කියල කියන්නේ විෂය බද්ධ බාෂාව එහිද ශාස්ත්‍රීය භාෂ ඔක්කොම ලියන්නේ එහින්ද තමයි පූජාව ලතින්වලින්තියල කතාව ඉංග්‍රීසින් කරන්න මාතෘකාව පාලියෙන් කියලා බණසිංහලෙන් කියන්න ලසි සේජ්චක ඒ වගේ ග්‍රන්ති පාලියෙන් ගන් මේ පාලි මේ සස්කෘත සිංහල ග එතර ගන්ටි පදවන්නනා ග්‍රන්ති පදවර්ණනා ගැට පදව වනුණ ගටපද විරණ ටපද විවර එතර ගන්තිීපද ග්‍රන්තිිපද ගැටපද පදයක් ඇතුළේ ගැටයක් තියෙනවාන. ඒ ගටපද ඒ ග්‍රන්තියක් කියන්නේ අපගේ දන ගටයක් ැට ග්‍රන්තියක් කියන්නේ ගැටයක්. ඉස්සර කඩදාසන මේ ඕලා ලීවස් පුස්කොල තල්කොල ලියල 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 ලේල උඩකංචුකයයි යටකං්චුකය යුඩකං්චුකයයි තියලා ලෑලිවලින් හද ඒකට නූලද දාලා මෙ මෙහ බැදලා ගැට ගනවා. ගැටගහපු ඒව තමයි ගැටේට කියන්නේ ග්‍රන්ති ගැට ගහපු එකට කියන්නේ ග්‍රන්ථ අපි හාදනේ ගො අපේ ඇගේ ග්‍රන්තිවර්ග දෙකක් තියෙනවා. ඇ අන්තරාසර්ගය ග්‍රන්තී බහිරාසර්ගය ග්‍රන්තී අන්න හරි. අන්තර් කියලා කියන්නේ ඇතුළේ බහිර කියල කියන්නේලි. බහිෂ් බහිර කලගෙන සංකෘතිය දැන් ඉන්දිය ඇේ අදරත් එලියට ගැනව කියලලා හින්දියග බහර ගලා ක්‍රේලියට ගිහිල්ලනවා. බහි බහිර ඉ ඒන බහිස් කියනෙකම තමයි බහිර වෙන්නේ බහිරතමයි බාහිර වෙන්නේ බැහැර. බාහිර බහි කියන්නේ බහිර. බහි බාහිර කැනෙ බැ බාහිර බැහැර අන්තර් තු ඇතුළ එති මේ සංස්කෘත විද්‍යාව කියල කියන විෂයයි සංස්කෘත කියලා කියන විෂයයි දෙක එකට ඕගන්න න්නැතුව බෑ එහද ටෙන් ටෙලිවිශන් ස්කෝලේ විද්‍යාපාඩම කරන්න ඕන විද්‍යා කියල කියන විශය ධාරාවට විශයක් ක්ෂේත්‍රයට අයත් පාඩම විශ්ශේෂ වැඩ සටහන් ගණනාවක් කරන්න ඕ මේ වචන උගන්න. මේක තමයි ආරම්භේ එක ආර තව වචනයක් ඔබතුමා මට කිව්වා ඔබතුම ඔබතුමමාගේ. ඒදී සඳහන් කලා මට ඒක ඇතරද මතකනෑ ඕනන ෑ අනෝන නෙවෙයි ඒකත් අපි කියමු ඕන කියන්නේ මේ වකරෙන්ම ලියමු ඕන කියන්නේ අඩු. විභාජනය කියලා කිවොත් ඒක මං එකඟ වෙන්න නෑ පෙළපොතේ තිබුණත් ඒක වැරදිීවි විභාජනය කියන්නේ වෙන් කරන එක. සංස්ලේෂණය කියලා කියන්නේ. යම් කිසි දෙයක් ප්‍රභාංස්ලේෂණය. පසේ ප්‍රභාව ඉරෙන් හඳින් එලිය අරං ගහෙන් කොලෙන් සිසිල අරං පොළොවෙනු උන අරං එකට සැදුන්නු අප ලෝ ප සස් තියන එක තිය එක කෑලි 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 කටන එක ගත් වි සංස්ලේෂණය විශ්ලේෂණ ඕන කියන්නේ ආඩු එතකොට නඕන නැන නෑ කියන එකයි එක පාලියනුත් න සංස්කෘතියනත් න ඉංග්‍රීසියනුත් න මේ නෑ කියනෙ ඉංග්‍රීසිය ගත්? අන්වෙනවා වචනකට දානකුට අේබල් අනේබල් ඒ වගේ මේක මොකද වෙන න කියලා කියන එක අන්වෙනවා එත අන අනන ඕන කියන්නේ අු අනුවන කියන්නේ වැඩි නෙමේ අඩඩු නැති කියන්නේ අ අනුන කන අඩු නැති ඌන සංවර්ධිත කියල කියන්නේ සංවර්ධනය අඩු අනූන සංවර්ධනයක් කියන්නේ වැඩි සංවර්ධනයක් න අඩු නැති සංවර්ධනය තව වචනයක් ඔබතුමා කිව්ව මට එක මත කනේ ිටන පේරිතන සහු මද සහුම කියනකක්ත් න විතා වචන මෙන්න මෙහෙ වචන විශේෂයක් එනවාද එම්ඹබලන්ඩ මේ සායන ද සනය ඇඳන සයනේ සිහිනෙන් සයන සයන්නට සාමාන්‍යයෙන් හයන්න වෙනවා සාවාහාව සකුරුහකුරු සඳ සඳහද සඳහන්න තමයි හඳහනකය පොඩිම කාලෙ ළමේ කිපදිච්චි ගමම සඳහනක් දාන ඒදානට සඳහනගෙන හදනකය එ සයන්නට හයන්න වෙනවා එතර හායන වෙන බලන්ටවෙන්න වැඩේ මේකට කන වන පෙරලිකියර මේ අකුර මෙහාට ඇවිදිල්ල මේ අකුර මෙහාට යනවා එතකොට යා හා මේ බලසාම ශ්‍රමණ එතර සයන මොක්ද වෙන්නේ න න වෙන්නේ මාරවෙලා එහෙම වචනයක් අද මේ පාඩමි කියවුණා විද්‍යපාඩමි දැන් අපිට මේකින් තේරෙනවා මේක වර්ණවි පර්යාශයක් ඇතවන් විපර්යශයක් න වන්න පෙරලියක්. මේ අකුර මෙතෙන්ට ගිල්ල මේ අකුර මෙතන්ට ගිහිල්ල යන්න මෙතෙන්ටේනවා හයන්න මෙතෙන්ටෙනව යහන එතට මයන්න මෙතෙන්ටනවා හයන්න මෙතෙන්ට නම් මහන්න. මේ විදිට ටෙක්නිකල්ටයම් ැදන ඇයි දන්න දේ වෙන්නේ ිනිස්සුන්ගේ මේ උච්චාරණ අවයප පද්ධ තිය විසින් කිය වෙනසා කිය නොවෙන දේවල්තියෝ ැන් කවලන් වෙන ක කියල මාර යන කලවන් කිය. කලවන් වෙන කවලං වෙන දෙකම එක්ක කොයික කවලක දෙක්කෝ කලවන් ඒක කවල වෙලා නත්තන් කවල එක කලවන් වෙලා එහ වෙන ඒ වඩ පුළුවන් තව වචනය කපිගම්මු අන්න ස්රෝත අන්නම් පානන් කියල කියන්නේ ආහාර පාන වලට අන්න පාන එතකොට අන්න කියල කියන්නේ පැහැදිලිවම ආහාර පාන නෙමි බොන ඒවයිවලින් අන්නැන කන ඒවට ස්රෝතය කල කැන මොකක්ද මං ඒක මෙහෙම පටන් ගන්නම් පාලියෙන් කියන්නේ ස්ෝත සංස්කෘතිෙන් කියන්නේ ස්රෝත මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ට්‍රීම් ස්ට්‍රීම් එක කියැන ධාරාව වතුරනම් ගලාගෙන යන දියධාරාව ස්ට්‍රීම් එක කුඩා දිය පහරට ස්ත්‍රීම් කියල කිය මහත් ජල ෝගහයට නමේ ගොඩා ගලාගෙන නම් ඒකටගැනෙ ඕගය කියලා ජලෝගය සංසා රෝග මහත් බයා සංසාර සාගරය සසර ම ගැලීම ම ස්ත්‍රීම්ැනෙ පාර කුඩා දියපාර හැබැයි මේ දියපාරයේ ස්වභාවේ තමයි දියපාරට වැටුනොත් ඒ දියපාරට වැටිච්ේ එක කොච්චල දියපාරට වැටඳ කෙනන ආය එන්ඩ බෑ ඒඇන්න මේ දියපාරට වැටුණොත් ආගාමී නෑ ගාමී කියන්න යනවා ආගාමී කියන්න එනවා මේ තින උපසර්ගයක් එත ගාමී යනවා ආගාමී කැන උපසර්ගොල මංිස්සල්ලකි වූ ධාත්වර්තම් බාධතේ ධාතුවේ හෝ ප්‍රත්ථ්‍යයහෝ ර්ථය බාධ කරනු තනි කරම රිවස්මීඉ එක දැම් මේක මං කාරණාව පැහැදිලි කරන්න මෙන්න මේ විදිහට සෝතකයන් ස්ට්‍රීම් එක ස්්‍රෝතකයන් ඉස්ටත්‍රීම් එක ඒකට වැටික්ට හැම දිගටම යනවා ආපහු එන්නේෙ නෑ ආවොත් ඒක අවිධමත් වෙලාඉන්නේ ඒ හින්ද තමයි සෝත්තයට වැටිච්ච එකට අපි කියන්නේ සෝත ආපන්න කියලා ආපන්නගැන වැටුණු සෝත ආපන්න කියන්නේ දිය පහරට වැටුණු වැටනුත් මකද වෙන්නේ නආගාමී කියන්නේ අන් ආගාමී යනාගාමී ඇ සෝතතා පන්න ව හම නාගමී ිය පහරට වැටුුණ හම දිය පාර්ට ගිහින් කිසිම් තැනකට වැටෙනවා වැටෙන තැනට කියනවා ආආපහුන්නො එන්න තැනකිය අපි කතා කළේ ස්රෝත ගැන ඒ ස්රෝතයට අන්නය දාපුහාම මොකක්ද වෙන්නේ අපේ ජනනාක සර් ස්රෝතයට අන්න දාපුහාම අන්න කියලා කියන්නේ ආහාර දාපුහාම අන්නය ස්රෝතයට යනවා ස්රෝතයට ගිහම ආශයකට යනවා ආශයක් කියලා කියන්නේ ලොකු භාජනයක් ආශය කියල කියන්නේ ලොකු භාජනය ඒ භාජනයට වැටෙන ආහාර වෙලා වැටෙන එකට තමයි ආම ආශය කියන්නේ ආශය කියන්නේ සුරක්ෂිතව තැන්පත් වෙලා තියෙන කොරඩුවට ආශය කියල කන සුරක්ෂිතව තැන්පත් වෙලා තියෙන තැන ආශය අස්්‍රය නෙමේ ආශය ඒ ආමය කියලා කියන්නේ එතකොට හා ආහාරවලින් ගන සුවදර ගැන ආමගන්ද ආමගන්ද සූත්‍රය කල සූත්‍ර ඇතිය. ද මං කියන්නේ න්න ස්රෝත කියලකිපු හම ස්්‍රරෝතයට අන්න වැටිච් හම කෙලීමසර යනවන පල්ලන අය උඩටාවොත් ඒ වැරදිලා එක ගැන්න ඔක්කාරට නෝ කියලා. ක්‍රමේ තමයි දැම්මොත් යන්න හිමී තියන්න වැටිනවා මේ ආමය වෙලා ආශියට වැටෙන. ඒ දැ ආශය කියලා එදන අතින ආමාසය පිත්තාශය, මුත්‍රාශය, ගර්භාශය දැන් මං කිවන්නේ දාශයක කලනි සුරක්ෂතව තැපත්වෙ යෙන දේ කියලා. මුත්‍රාසය මුත්‍රා සුරක්ෂතව තැන්පත්වවෙ තියෙන. ගර්භා ආශයේය ගර්බය සුරක්ෂසිතව තැපත්වවෙ තියවා පිත සුරක්ෂිතව ආරක්ෂල තින ැන ඒ. ආම කියෙ ආරය ආමය ආරක්ෂ වෙලා තියෙන තැනයේ සුරක්ෂිතව තැන්පත්වීම එකතක ඩිෆිනිශන් එක ආසය කලා කියෙනක නිර්ුවචනනිද සුරක්ෂතව තැන්පත්වෙලා තියෙනවා මංකගේ කරඩුව කියවචනය නිගම් පෙට්ටිය නෙමි කරණ්ඩුව කෙලකිව හම සුරක්ෂතව තැන්පත්වල තියවා ලෙකිි න ඒ මේකක් වචචනවල තේරුම හරියට තේරුණු හම සබ්ජෙක්් එක විශේෂයෙන් ඉගෙන ගණ්ඩ ඕන්නේ ඒ අපේ හාමුදුරුවන්නේ. මුත්්‍රශයේ තිබුණට පිත්තාශයේ තිබනට ආමාසේ තිබුණට හැදුුණ කොහොද කියලදන්න නෑනේ ඔන්න අදටෙලිශන් ස්කල එකඒ ගත් ස න්නයගරතුවාහසඳ මහත්මයා දැන් මම අද ආවේ උගන්න අඩුනට දැම් මට තිරෙනවා ම ශිශ්‍යය කලාගේක තිදවා අපි අද ශෂ්‍යෝ බවට පත් වෙලා කෞරනේ ස්වාමයන් වහන්සේ හිතගෙන වැඩයින්නවා උගන්නනවා ඒකට හේතුවත් පැදිලිලා සාමානය රප පහහි වැඩසටහනක ස්වාමීන් වහන්සේහොම වැඩ ඉන්නකොට අප ග හැටියට වාඩ වෙලා ඉන්න නමුත් පාසලේ වගේ විශ් විද්‍යාලි වගේ ස්වාමන් වහසේ ගරුවරේ කැටිට උගන්න නවා එතකොට අප චිෂ්‍යෝගේ අහගැෙන ඉන්නවා එක අවසරයක් අපට තියෙනවා තිසමත්තය. දැන් අපි ඇතරම මංහිතන්නේ මේ දුලපුතාලට විින් විද්‍යාාවගෙන ගැන්න ට අද තේරෙන්ඩ ඇති මේ භාෂාවේ භාෂාවත් ඇතුළ විද්‍යාවත් තියෙනවා ඇතින් ඒක නිසා. භාාවඇතුව ති ද්‍යාව දැකැත්ොත් විද්‍යාව ඇල තින භාෂාව තරුම් ගඩ හරිම ේසි විද්‍යාව තේරුම් ගඩ ලෙසි එතුර දැ තවත් ඒ වගේ දේවල් ටිකක් ගැන කතා කරන්න මේ යන්නේ මේ ැ අපේ හරුදේ වස්තුව තියෙනවානේ මේ හරදෙන් මේ ලියට යනේවට අපි කියන්න රුදුර ලියට ගෙනියනේට කියන්න දමනි කියලන්නේ එතුර මේක මේ ප්‍රධානය වශයෙන් ගන දමනට කියෙන අපි සංස්ථානික මහා දමනිය කියලා. සිිස්ට මික්කෙන එක. එතුට මේකෙන් පටන් ගන්නවා මේ ප්‍රධාන දමනි දෙකක් මෙහෙම දැන් ඔබ හැමෝම දන්නවා මේ ැ ඇගේ තියෙන අනි සියලූම අවයවවලට හුදේ තමයි හුදුරේ පොම්ප කලා යවන්නේ දැන් අරපිකිව ආමාශයේ අඥ්ඥාශය පිත්තාශය ගර්භාශය ඔක්කොටෝම මෙතනින් තමයි හුදුරේ යව මේ විතරන්න වේ මෙතනින් මොලේට පවා උඩට ලේට පවා රුදුරේ යවනෝ. හැබැයි රුදිරේ යවන්ට රුදිරේ පොම්ප කරන්නේ හරුදේ. ඒ හින්දා හරුදයට තම ඉස්සෙල්ලාම රුදිරේ සපයන්නේ මුලින්. හරදේ බිත්තියට රුදිරේ සපයන්න මොකද පොම්පෙට රුදිරේ ගිය නැත්තම් පොම්පයක් ක්‍රියවුණොත් මේ කොහේටවත් රුදිරේ ලැබෙන් නැති නිසා. ඒ හින්දා මේ මෙතන පාවිච්චි කරනවා වචනයක් මේ හරුදටම ඉස්සර වෙලා රුදුරේ සපයනකොට ඒකට කියන්නේ. කිරීටක දමනි කියල. කිරීටක දමනි කියලා කියන්නේ. එතකොට ඔන්න දැන් මමත් දන්න නෑ ඇැත්තටම මේ කිරීටක කියන වචනය යුදුවේ ඇයි කියලා කියන්න මේ කිරීටක දමනි කියලා වචනඇත්තමයි පවිච්චි කරන්නේ හරුදෙට හුදුරේ සපයන ඒවට. එතකොට මේ කිරීටක දමනිවල සමහ රයගේ කිරීටක දමනිවල මේ දමනි දෙකත් තියෙනවා ත් අපහු බෙදිලලා බදිලයා නේව තියෙනවා මේ කිරීටක දමනිවල මේ වගේ ලිපිඩ නැත්තම් මේ ද ගිහිල්ල අවහිර වඩ පුළුවන්. ආන්හෙම අවහිර වුණහම මේ පැත්තකට රුදිරේ ැිලා නැති වෙන්නඩ පුළුවන් එහෙම ුණනොති හෙ ඒ හාට ඇටඇක් එකට ඒකට සිංහලෙන් දීලා තියෙන්නේ ටෙක්නිිකල්ට හර්ත් අකරණය කියලා. හරත් අකරණයට ලක්වෙඩ පුළුවන්. එතකොට මේ මෙ මේක පැත්තකට රුදිරය ලැබෙන් නැතිවුණහම ඒකට ඒක නිසා ඇතිවන තත්ත්වයට තව නමක් දීලා තියෙනවා හාටටක්ක්ඩ කලින් ඒකට කියන්නේ ඇන්ජයිනා කියලා එක සිංහලෙන් දීලා තියෙන ුරස් සම්භාදය කියලා. උරස් සම්බාදය. එකගන ලැබීම අඩුවෙනවා කියන එක. එතුට මෙතන මෙහෙම බ්ලොක්්කුණ හම මේකට කරන්ඩ පුළුවන් දෙයක් තමයි මෙතනින්... බ්ොක්්වෙච්චි තන ගෑරෙන්ට මෙහටන රුදරේ ලැබි නැත්තේ වෙන රුදිරවාහිනයක්ත් දානවා මෙන්න මෙතන ඉදං මෙහෙම වෙන පාරකින් ඒකට තමයි අර අපි මෙහෙම කියන්නේ බයිපාස් කියල බයිපාස් සයජරීක කියලා කියන්නේ ඉති ඕකට සිංහලෙන් වචනය දාලා තියෙනවා මෙහෙම් විපත්හ ශල්ල කර්මය කියලා විපත ශල්ලි කර්මය ඉතින් එතකට මේ විපත්ත කියන මහිතනනිත් අනිත අයන ලවුවත් අපේ හාදුරනේ මේ සර්ජරික සාර්ථක විටා නැතිවුණොත් එවෙන්නේ ඒක තමයි ඉතිං වෙන මේ වචනය තමයි මේ ප්‍රශ්නය ඇතියන මේ කිවීටක කියලාම භාවිතා කරේ මොකක්ද කියන එක ම කියන්නද හොඳ මේක හොඳ වැඩක් දෙන්නෙක් උගන්න එකතු වෙලා සයන්සු ගන්නනී. ප කියලා කියන්නේ ප මාර්ගයට වාද පතා හතා බුදුහාමුදුුව වාද මාර්ග ඉවර කරනවා. මේකට කියන්නේ ඉංග්‍රීසියෙන් පත කියලා කියන එකට කියන්නේ පේත් අදටත් ඉන්දියාවේ පාරවල් වලට දාලා තියෙනවා පේත් කියලා. ඒ තමයි පාත් ඒ තමයි ෆයින් කරපුහම පත්ෆන්ඩෙන්. එතකට මේ පහ කියල කියන්නේ ර්ගය මාර්ගය කියල කියනකට මාර්ග කියලා වචනය කුත්ති ඕොනි. මාර්ග කියන වචනිති ඇද්ද පහ කිය වචනය ඇත්තියන්නේ පත කියල කියන එක තමයි ඇත්තටම වේ මාර්ග කියපම රෝඩ රෝඩ්් එකයි වේ එකයි අතර තියෙන වෙනස හයි රෝඩ් නෑ හයි වේ. පහ එකක් නං කිසි බාධවිරහිතයි එතට රෝඩ් එකක් ඇතුළ පේත් දෙකක් තියෙන්න්න පුළුවන් එතර මේ පැත්තර යනවකයි මේ පෙත්තර එනවේකයි එතකට බ්ලොග් වෙන්නේ එතර බ්ලොග් නොවී තියෙන එකට තමයි පත්හ කියලා කියන්න බ්ලොග් එකක් නැතුව තියන පාර එක රෝඩ් එක නම රෝඩ් එකක් නම් බාධා තියෙන්න්න පුළුවන් පේත් එකක් නම් බාධාවක් නෑ එක පැත්තකට විතරයි පෙත්් එකේ කියන්නේ ෝ් දෙ පැත්ත්‍රම අන්ඩ පුළුවන් එක පැත්තකට යන එවට කියැන්නේ සිංගලල් රෝඩ් දමකක්ද ව වන්නම් රෝඩ් නෙමි වන්න වේ ත අපේ නම් වන්වේ එක දෙපැත්රම න එතකොට වේ දෙකක් නම් රෝඩ් එකක් වඩ පුළුවන් හැබයි රෝඩ් එක දෙක්්කකට බෙදුකුහම එක වේ එකක් ඒක ආපවමිහටඉන්නේ පහ කියන්න එෙම එක. ෘදිරේ ගලාගෙන යනකට ආ පහ වෙන්න. ලාග නම්. වී කියල කියන එක දනෙම ගද වී කියයන්න යන්න මං මුලම කිව්වනේද ප්‍රෆික්ස පරනීන අන්නු අදද අපි අප උපනිෂ් නිර් දෂ් දොරු කියලා විස්්සක්කිවේ ඒ විස එකක් වීකයන්. වී කියල කියන එක දාපු හාම? විශේෂක කිය නර්ථයක් නව හමනැත්ත නස්්‍යර්ථයක් න නස්තර්චය කිය ගැන නිගට ෆෝමික විරුද්ධාර්ථය ගලාගෙන යන්න පාර වී බ්ලො විපත්හ මේ වඩ විපත කියන්නේ ගගෙන විප විපත්ත කිව්වත් අරකතමා ව පත ව පත්හහ මා පාණ එකොටට ඒ එකක් කිරීටය කියල කැන්නේ මකක්ද සිංහාසනය සහ කිරීටය එක තයි රජකමේ සලකුණු සිංහසනය කලගන වාඩිවෙලා ඉන්නේ එක. කිරීටය කියල කැන්නේ දරාගෙන ඉන්නේ. කිරීටය තිය ඔලුුවවුඩ ඒක තමයිඒ සංකේතය. රාජමා ලිගාවේ ඉන්නවන්නං, නැතුව ඉන්න පුුවන් රාජ සභාව ඉන්නවනං සිංහසන ඉන්නවනම් කිරටේ තින්න. පාර්ලිමේන්තුූ රැස්ස වනහම වලංගු වෙන්න සෙංකෝලේ ගනකොට තමයි. සෙංකෝලය නෑ කියන්නේ කට්ටිය ඉන්න වාර්ලිමේන්තුවනේ කොච්චර දේවල් කතා කළත් සම්මත වෙන්නේ. එදා කිරීටය එක කුඩායක කිරීටකය ං ඉස්සලකිවෙන් නදී නදීක. නාික ආං ඒවගේ කිරීටයේ කුඩායක තමයි ප්‍රමාණයෙන් කුඩයි බලය එකයි. ඔටටුන්නේ බලය එක්කට පව එක ඇති ඔබතුමා කියයි මේක. ඒක නැතුව බෑ ඒ නැතුව නිකන් තියෙන්ඩ පුළුවන් වැඩ කරන්න බෑ. ඔටුන්න තියෙන්ඩ පුළුවන් ඇදන්න ද ඔටුන්න නෑ? ඇබයි රජ සභාව වැඩ කරනවනම් ඔොටුන්න තිෙන් දෝන එක තමයි ඇඳුම නි ඇඳුම නැතුව නිල ලාංචන නැතුව නිල නෑ ඒ එද තමයි බ්‍රගේඩියර් කෙනෙක් ගෙදර ගිහාම හස්බැන්වෙන්ඩ පුළුව. බ්‍රගඩියර් නොවෙන්ඩ පුළුවන්.ඇ බ්‍රිගඩියර් වෙනකොට ඇඳුම තියෙන්ට. ඒ එකී බලයක් තියෙනවා කිරීටකයේ එහෙම දමනයක් දමනය කියන්නේ නමක්. හරදය වස්තුව කියලානේ පැහදර නකයන් ඒක හරදය වස්තුූ ඔබතුම මට වවා ඒ හරිට මහරිමින් න කියන. හරදය කියලා කියන එකක් නෑ හරදය කියලා කියන්නේ පරණසිංදුවල මගේ හර්ද හර්දය න මේ වච්චනේ හරද මොක දවචනේ හද දන තවච්චනක් උබතුමක්වාම හරදමොකක්ද එකක් හර්දනමේ ද හද හද මෙන්න මේකට කිවේ නමුකක්ද සංස්ථානික මහා දමන. අන්න සංස්ථානක මහා දමනය. සිිටම ඔ බලට කෝචර නම් මේවා සමානද කියලා කොච්චර සමානද කියලා.සිමික් සිංහලාකරින් ලිවේ සිිස්ටමික්. තා ද ථා ස් මේසංස මේ මන වෙලා තිී. ම මේ කියන්නට හදන්නේ ඉන්දු යුරෝපීය භාෂා සම්ප්‍රදාය ඇතුළේ ඉන්දු ඉරණීය භාෂා සම්ප්‍රදාය හරහා ඉන්දු ආර්ය භාෂ පවුලක් බවට පත්ත එච්ච වසර විසි පන්දස්ගානක ඉතිහාසයක මූලයන් තියෙනවා. දැන් ඔබතුමා මට චූට්ටක් ආයසරයක් කියනවද. ඇහැටමුණද කියන්නේ අක්ෂි කියනවා නේද ලෝචන හරි මොනහර කියනවාද නයන ලෝචන දැන් ආලෝකනය අවලෝකනය කියනමගත්ද බලනවා ආලෝක කියන්නේ බලන්ඩ තියෙන උදව්ව ආලෝක ඇලෝනය ලෝක ලෝකය කියලත් වචනයක් තියනවා. එත මේ හමේක ඔවම් බලන මෙ සිංහල වචනවා ගෙන අපටමන ලෝක 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 විලෝකනය ලෝච්චන්න කියලා ඇස්වලට කියනවා. දැ මෙතන තියනෙම ලෝබල තියන්නේ ඕයන්නන. ඕයන්න මුලටමුලටොමුළටමුල්ටගේ හැම යන්නන දැ උයන්නන්නේ ඕයන්න ඔව යන්න වෙනවා කෙලාමං රිසිෙල්ලාකි. මේක මුලට ගිහාහම මේ ලෝක ආලෝක අවලෝක ඔක්කෝම ගිහාම ලයන්න තියෙන ලෝයන්න උයන්න බවට පොත්වන හම ලුක්නේ තැන් එච්චර ලොකුවට විස්තර කරන්න මේක වෙලා වැන්නෙ වෙයි. හරදයේ සංස්ථානික භාවය ගැන මිතර මං මේ කතා කරන්න ගිය සංස්ථානික කියල කැනෙ මොකක්ද ස්ථාන කැනෙ තැන එතවට සංස්ථානික කලකැන්නේ. අපි කියනවා නේද යාඩ ලොකු තැනත් තියනවා තිස්ස ජනනාක මත්තට ජීවි්‍ය ශේෂත්‍රී ලංකාවල් ලකුම තැනවා හොඳ තැ හොඳ තැනක ඉන්නවා. හොඳ තැනක ඉන්නවා ක කිය කැන ඒස කරපු කාමරකිඉන්නවා කිය කෙනෙක නෙව. ද තැනක්කයන්නේ පූර්ණ බලතල සහිත තමන්ට ඕන හැටියට කටයුතු කරන්න පුළුවන් විධමත් භාවේෂහ අධිකාරී බලය තියනවා කියනකයි. ආන්න සංස්ථානක දමනි ලොකු තැනක් තියෙනවා ඒක තමයි මුළ සවීරයට හැමටික බෙද ඒකන්න මේකට ලොකු තැනත් තියෙනවාන සංස්ථානක දමනට ශරා ්‍යන්තර ලොු තැනක් තියෙන ත ොත ලොකම තෑන සමහරුවයේ සංස්කෘතික සංස්කෘත වචන දෙකත් පටල ගැන්න අපපගත වනි සංස්කෘති කියන සංස්ක්‍රීට් සංස්කෘතික කියන කල්ච දෙක් ඒ දෙකක් එකත් මතක තියා ගැන්ට මහ ප ර ග මර වාී න්හන්සේ මස් ර ග ර ර ම න්හසේ ැල ද්‍යා ංස්කෘත පරදි න්සේ ේ හ වාමීන් වහන්සේ වගේ ේ පක ගරතු ගර .